අද මැලිබු වලට අලුත් දවසක්. ඒ වගේම අලුත් උදෑසනක්. බාබිගේ මිතුරියන් කිහිප දෙනෙක්ම ඇයගේ නිවස වෙත පැමිණ තිබුණේ විනෝද වීම සඳහායි. එබැවින් බාබි හා ඇයගේ සහෝදරියන් තිදෙනා සමගින් බාබිගේ මිතුරියන් තිහිනුම් තටාකයේ සෙල්ලම් කරමින් සිටියා. ඒ අතරතුර බාබිගේ එක් මිතුරියක් වන ඩේසි ඇය බෙහෙවින් ප්‍රියකරන ජනප්‍රිය ගායකයෙකුගේ දෙවැන්ත සංගීත ප්‍රසංගයක් පිළිබඳව මිතුරියන් සමගින් පැවසුවා. ඒත් සමගින් ඔවුන් හැම කෙනෙක්ගේම අදහස වුණේ සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා යාමයි. ඒ අනුව ප්‍රසංගයට අමතරව චාරිකාවක්ද යාමට ඔවුන් තීරණය කළා. ගමන සඳහා අවශ්‍ය බඩු බාහිරාදිය අසුරාගත් ඔවුන්ට අවසානයේ ඉඩකඩ මදිවීම නිසා ඒවායින් කොටසක් ආපසු තබා යාමටද සිදු වුණා. ඒ අනුව බාබි සහ මිතුරියන් සිව් දෙනා බාබිගේ සහෝදරියන් තිදෙනාට සමුදී චාරිකාව සඳහා පිටත් වී ගියා. ඔවුන් ප්‍රසංගය පිළිබඳව කතා බහේදිමින් ගමන් කරන අතරේ නිකීට එක්වරම අමතක වුණු දෙයක් මතකයට පැමිණි බැවින් ආපසු බාබිගේ නිවස වෙත ගොස් එය රැගෙන ඒමට ඔවුන්ට සිදු වුණා. පසුව නැවතත් ගමන ආරම්භ කළ බාබි හා මිතුරියන්ට අතරමඟ නැවතීමට සිදු වුණේ ඩේසික් ඩයිනෝසරයන්ගේ උත්සවයක් නැරඹීමට අවශ්‍ය බව පැවසූ නිසයි. එහිදී බාබි හා ඩේසි පමණක් ඒ සඳහා ගිය අතර අනික් අය රථගාල තුළ නැවතී රොබර්ට්ස් පවුලේ වාහනයේ ඇති සුඛෝපභෝගී පහසුකම් සමගින් විනෝදවන්නට වුණා. ඉන් අනතුරුව නැවතත් චාරිකාව සඳහා පිටත් වන මිතුරියන්ගේ නැවතුම වුණේ ප්‍රොස්පෙක්ටර්ගේ අවතාරයේ පුරාවෘත්තය සහිත ගුහාවාසලිනුයි. පසුව වාහනයෙන් බැසගත් ඔවුන් විදුලි පන්දම් දැල්වාගෙන ගුහාව තුළට ඇතුළු වන්නට වුණා. එහිදී මදක් දුර ගිය ඔවුන්ට වවුල් ප්‍රහාරයකට මුහුණ දීමටද සිදු වුණා. කෙසේ වෙතත් ගුහාව තුළදී ඔවුන්ට විශ්මිත මැණික් රාශියක් දකින්නට ලැබීමෙන් ඔවුන් පුදුමයට පත් වුණා. පසුව ගුහාව තුළ නැවතත් ඉදිරියට ඇවිදී ගිය ඔවුන්ට මාර්ග තුනක් ඉදිරියේ නැවතීමට සිදු වුණේ ඉදිරියට යාමට මාර්ගයක් තෝරා ගැනීමට සිදු වෙමිනුයි. එහිදී ඩේසි කණ්ඩායමට නායකත්වය දෙමින් ඉදිරියෙන් ගමන් කළේ ඉදිරියට යා යුතු මාර්ගයද තීරණය කරමිනුයි. එවිට අනෙක් අය දෑව අනුගමනය කරමින් පසුපස යන්නට වුණා. නමුත් ටික දුරක් ගිය පසු ඩේසි ආපසු හැරී ගියේ තමන් ඉක්මනින්ම අනෙක් අය හමුවීමට පැමිණෙන බව පවසමිනුයි. එහිදී ඩේසියම් ප්‍රශ්නයක් අනෙක් අයගෙන් සංගවන බව වැටහුණු බාබිද ඇය පසුපස ගියේ අනෙක් අය ඉදිරියේදී හමුවීමේ බලාපොරොත්තු වෙනුයි. එලෙසින් බාබි ඩේසිව සොයා ගිය අතර අඳුරේම පීල්ලක් මත හිඳගෙන සිටි ඩේසිව ඇයට හමු වුණා. ඒ මොහොතේ බාබිට දැනගන්නට ලැබුණේ ඩේසි සිත කලබල කරගෙන සිටින බවයි. ඒ දින රාත්‍රියේ පැවැත්වෙන සංදර්ශනයේ ඇය තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙන සිටින නිසයි. මින් පෙර එතරම් පිරිසක් ඉදිරියේ ඉදිරිපත් කිරීම කර නොතිබුණු ඩේසි තරමක් අවුල් සහගත වී සිටියා. පසුව ඩේසිව දිරිමත් කිරීමට බාබි කටයුතු කළ බැවින් ඇය නැවතත් යථා තත්ත්වයට පැමිණෙන්නට වුණා. ඉන් අනතුරුව නැවතත් බාබි හා ඩේසි මිතුරන් සමගින් එකතු වීමට ගියත් ඔවුන සොයා ගැනීමට බාබි හා ඩේසිට හැකි වුණේ නැහැ. නමුත් ගුහාවේ ඉහළට යාම සඳහා ඉනි මගක් තබා ඇති අයුරු ඔවුන්ට දකින්නට ලැබුණා. එබැවින් බාබි ඉහළට නැග පරීක්ෂා කර බැලූ අතර පසුව ඩේසි දෙහි පැමිණියා. ඉන් අනතුරුව දෙදෙනාම එක් වී නැවතත් මිතුරියන් සොයා යන්නට වුණා. එහිදී උඩට පැමිණීමට නොහැකිව ගුහාව තුළ ඇති වලක වැටී සිටින මිතුරියන් තිදෙනාව ඔවුන්ට දකින්නට ලැබුණා. ඔවුන් පීලි මත යන පැරණි කරත්තයක හිඳිමින් ඡායාරූපයක් ගැනීමට යාමේදී කරත්තයද සමගින් පහළට තල්ලි වී ගොස් ඇති බව එහිදී බාබි හා ඩේසිට දැනගන්නට ලැබුණා. පසුව ඒ අසල තිබුණු ඉනි මගක් පහළට දමා ඔවුන් තිදෙනාව වලින් උඩට ගැනීමට බාබි හා ඩේසිට හැකි වුණා. ඉන් අනතුරු බාබි හා මිතුරියන් සිව් දෙනා ගුහාවෙන් පිටතට පැමිණ වාහනේ නැගී එතනින් පිට වී ගියේ ප්‍රසංගයට සහභාගී වීමටයි. අවසානයේ ඩේසි සාර්ථක ලෙස ප්‍රසංගයේ තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කළේ පැමිණ සිටි ප්‍රේක්ෂකයින් සතුටට පත් කරමිනුයි. ළඟදීම නැවතත් අලුත් චිත්‍රපටයක් සමගින් හමු වෙමු. මේ චිත්‍රපටය පිළිබඳව ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තවත් ලස්සන චිත්‍රපටි ඔබ වෙත ගෙන ආ සැනින් බලන්න අපගේ Movie World channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න.